හරි අද මගේ ඉලෙක්ට්‍රොනික YouTube channel එකට ඔය සියලු දෙනාම බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම කලින් වීඩියෝ එකක් කළා SMPS වලට ඇත්තනකොත් මම හිතුවට වඩා සෑහෙන ප්‍රතිචාර ප්‍රමාණයක් ආවා ඒ SMPS වීඩියෝ එකත් එක්ක. මොකද හොද්දටම පැහැදිලි කරපු වීඩියෝ එක සහ මම ගොඩක් කට්ටිය කතා කළා සෑහෙන දේවල් කිව්වා. සෑහෙන පැහැදිලිලා තිනවා සහ ගොඩ දෙනෙක්ට රිප්ලයි කරගන්න පුළුවන් කියලා තිනවා ඒ වගේ ආපු එරර්ස් එක්ක. ඉතින් ඒ ගොඩ දෙනෙක් ඉල්ලීමක් වුණා මේ SMPS වීඩියෝ සීරීස් එකේ. දැන් මේ කතා කරු SMPS එකේම තව ඉතුරු කොටස්, ඒ කියන්නේ ඒකේ ඩ්‍රයිවර් සර්කිට් එක සහ ෆීඩ්බැක් පැත්ත ගැන චුට්ටක් කතා කරන්න කියලා. ඉතින් ඇත්තමකොත් මම කලින් ඒ වීඩියෝ එක ෂූට් කරන අවස්ථාවෙදීම කල්තියාම ඒ වගේ කොටසකුත් රෙකෝඩ් කරලා තිබ්බා. මොකද ඇත්තටම මං හිතුවේ නැහැ ඒ කොටස දාන්න. නමුත් ගොඩ දෙනෙක් බොහොම ප්‍රමාණයක් ඉල්ලීමක් තිබ්බ නිසා මං හිතුවා ඒ කොටසත් මේ වීඩියෝ එකට දාන්න කියලා. හරි, ඉතින් මං ඉතින් ඒ ගැන වීඩියෝ එකක් කරන්න කියලා තමයි හිතුවේ. හරි, ඉතින් මම සුපුරුදු පරිදි මගේ වීඩියෝ එකට මම යන්නම්. ඉතින් ඊට කලින් මගේ ඔයගොල්ලෝ දන්න ගොඩ දෙනෙක් මගේ පොඩි ටිප්ස් කීපයක් තියෙනවා. ඒ ටිප්ස් වලට අදාළව තමයි මම සාමාන්‍යයෙන් මේ ටීචින් කරගෙන යන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙත් දැන් මම කලින් කතා කළා වගේ මේකේ තියරි නැතුව හදාගන්න එක තමයි මගේ ලොකුම ටාගට් තියෙන්නේ. ඔගොල් දන්න මං ඉස්සරහට SMPS වීඩියෝ සීරීස් එකක් එන්න තියෙනවා. ඉතින් මම ඒ වීඩියෝ සීරීස් එක එන්න තියලා මම මේකේ වීඩියෝ සීරීස් එකක් මේ විදිහට කරන්න හිතාගෙන හිතුවේ. මොකද මම ඒ ඉස්සරහට කතා කරනන්නේ SMPS වීඩියෝත් එක්ක ගත්තට පස්සේ මෙතන තියෙන SMPS එක චුට්ටක් සරලභාවයේ වැඩි. ඉතින් ඒ වගේම තමයි එතන තීරිය වැඩි අවශ්‍යත් නැහැ මේ වගේ එකක් රිපෙයාර් කරන්න. ඒ නිසා මම හිතුව චුට්ටක් මේක අපිට කතා කරලා ඉවර කරන්න පුළුවන් විදිහ එකක් කියලා. ඒ වගේම තමයි තව කීප දෙනෙක් මම ප්‍රශ්නයක් විදිහට අහන්න ගත්තා. ඔයා මේක තීරි නැතුව තීරි නොදැන කොහොමද SMPS එකක් හදනවා කියලා කියන්නේ කියලා. ඉතින් ඇත්තමකොත් මම මෙතෙන්දි කතා කරන්නේ තීරි නෙමෙයි. මොකද තීරි එකක් කියලා කියන්නේ සාමාන්‍ය ගණිතමය ගැටලු සහිත සහ ප්‍රායෝගික දේවල් අඩංගු කරලා කතා කරන දෙයක් ගැන. එතකොට ඒව සමහරක් විට කන්සෙප්ට් එකක් විදිහට තමයි මම ඉදිරිපත් කරන්නේ. එතකොට මම ඒක කියන්නේ යන්නේ නැහැ ඒක තීරි එකක් කියලා මම ඒකට කියන්නේ නැහැ. මොකද ඒක කන්සෙප්ට් එකක් විදිහට මම කියන්නේ මෙන්න මේ දේවල් මේ විදිහට තෘප්ත වුණොත් අපිට මේ වගේ මේ වැඩේ කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මම ඉඳ මේ වීඩියෝ සීරීස් එකේ මම තියරි වැඩි අවශ්‍ය නැතු මම මේ සරල ක්‍රම ටිකක් කතා කරලා තමයි ඔයගොල්ලන්ට මේක පැහැදිලි කරන්න හදන්නේ. හරි, ඉතින් මම එහෙනම් යන්නම් වැඩි කතා නැතුව SMPS එකේ මේ අපි රිපෙයරින් පාර්ට් එකට. ඉතින් මම මුලින්ම මේ SMPS එකේ ඩ්‍රයිවර් සර්කිට් එක සහ අනිත් දේවල් කතා කරන්න කලින් බොහොම පුංචි කොටසක් මුලින් කතා කරන්න කියලා තමයි හිතුවේ. ඉතින් අපි බලමු මොකක්ද ඒ කොටස කියලා. හරි, මම යනවා මෙන්න මේ ඩයග්‍රෑම් එකට. ඔයාලට ගියාට පස්සේ බලාගන්න පුළුවන් මොකක්ද කියලා ඉවර වෙලා. හරි, මෙන්න මේක බලාගන්න. මේ තියෙන චුටි ට්‍රාන්ස්ෆෝම් එකක්. වැඩි දෙයක් හිතන්න ඕනේ. අපි මෙන්න මේ පොඩි තැනින් පටන් අරන් අපි යමු. ඊට පස්සේ අපිට මේක හදාගන්න පුළුවන්. හරි, මේ ට්‍රාන්ස්ෆෝම් එකේ ප්‍රයිමරි පැත්ත තමයි ඔයාලට මේ වම් අත පැත්තෙන් බලාගන්න තියෙන්නේ. ඒකේ කොයිල් දෙකක් තියෙනවා සහ ඒ කොයිල් දෙකේ මූට්ටුවක් එකට කනෙක් කරලා මැද අග්‍රයක් අරගෙන තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම මේක දකුණු පැත්තේ තමයි ප්‍රයිමරි තියෙන්නේ. ඒකේ තනි කොයිල් එකක් තමයි බලාගන්න තියෙන්නේ. හරි, ඉතින් ඕක පොඩි ට්‍රාන්ස්ෆෝම් එකක් කියලා හිතන්නකෝ. ඒ වගේම ඔයාලට දකුණු අත පැත්තෙන් J13007 කියලා ට්‍රාන්ස්ෆෝම් කොටසක් තියෙනවා. ඒ කොටසත් ඔහොම චුට්ටක් තියාගන්න. ඊට පස්සේ වම් අත පැත්ත කතා කරලාට පස්සේ එතන එක එක්තරා ආකාරයක බැටරි එකක් සහ ස්විචස් දෙකක් බලාගන්න පුළුවන්. ඒ බැටරි ධන අග්‍රය කෙලින්ම අර ට්‍රාන්ස්ෆෝම් එකේ මැද අග්‍රයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා සහ 1012 ආකාරයෙන් ස්විචස් දෙකම ග්‍රවුන්ඩ් පොටෙන්ෂියල් එකට කනෙක්ට් කරලා තියෙනවා බලාගන්න පුළුවන්. හරි, ඉතින් මේ මම මෙතන මේ ස්විචස් ආකාරයෙන් දක්වලා තියෙන TL494 සහ C18/15 ට්‍රාන්සිස්ටර් දෙකට අදාළ වැඩ කරන පොඩි කොටසක් ගැන තමයි. මොකද ඉස්සරහා දැන් වීඩියෝ එකේ මම කතා කරනකොට ඒ සර්කිට් එකේ තියෙන මේ වගේ IC එකක් සහ ට්‍රාන්සිස්ටර් දෙකක් මේ දෙකේ වැඩ කරන ආකාරය තමයි මම මෙතන මේ පැහැදිලි කරන්න කලින් හදන්නේ. හරි, ඉතින් මම මෙතන ස්විචස් දෙකක් දාලා තිනවා 1 සහ 2 කියලා ගන්න බලාගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙමයි මේක වැඩ කරන්නේ. සාමාන්‍යයෙන් තනි ස්විච් එකක් එක්ක මේ වගේ කොයිල් එකක් තනි කොයිල් එකක් සෙට් කරලා තිබුණොත් අපි ඒකට කියනවා ෆ්ලයි බැක් ටොපොලොජි එකක් කියලා. ඉතින් එහාට ගියට පස්සේ ෆ්ලයි බැක් ටොපොලොජිස් දෙකක් එකතු කරලා මේ වගේ ධන VCC ඍණ VCC ආකාරයකට සප්ලයි හදලා හරි එහෙම නැත්නම් ධන සහ ඍණ ග්‍රවුන්ඩ් එකක් එක සම්බන්ධ කරලා හරි අපි ගත්තට පස්සේ අපි ඒකට කියනවා පුෂ් පුල් ඩ්‍රයිවර් සර්කිට් එකක් කියලා. ඉතින් මේ තියෙන පුෂ් පුල් ඩ්‍රයිවර් සර්කිට් එක පුෂ් පුල් විදිහට වැඩ කරන යතුම් හැයුම් කියලා අපි සිංහලෙන් කියන්නේ. හරි, වැඩි දෙයක් ඕනේ නැහැ. අපි අංක මොකක්ද වෙන්නේ කියලා බලන්න. හරි, මේකේ මෙන්න මෙහෙම දෙයක් තමයි වෙන්නේ. මේකේ පටන් ගන්න අවස්ථාවේදී 1 සහ 2 කියන ස්විචස් දෙකෙන් යම් කිසි එකක් ඔන් වීමක් සහ දෙවෙනි එක විදිහට තියෙන එක ඔෆ් වීමක් සිද්ධ වෙනවා. අපි ගමු පළවෙනි එක ඔන් වුණා කියලා ඒ අවස්ථාවේදීම දෙවෙනි එක ඔෆ් තත්ත්වේ තමයි තියෙන්නේ.
ඒ වගේම තමයි ඊළඟ අවස්ථාවේදී දෙවෙනි එක ඔන් වීම සහ පළවෙනි එක ඔෆ් වීම සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට මෙන්න මේ සිද්ධ වීම මේ සිද්ධිය එක දිගට සිද්ධ වීම සිද්ධ වෙනවා. ඒ කියලා කියන්නේ ඇත්තම කිව්වොත් මේ එක සහ දෙක කියන ස්විචස් දෙකම කොයිම අවස්ථාවකදී දෙකම ඔන් වීමක් සහ දෙකම ඔෆ් වීමක් බලා ගන්න නැහැ. මේ දෙන්න මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට මේක සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. මේ වැඩ කිරීම සිද්ධ කරන්නේ මේ TL494 කියන IC එක මගින් තමයි සහ 18/15 කියන මේ ට්‍රාන්සිස්ටර් දෙක තමයි මේ ස්විචස් දෙකක් ආකාරයට වැඩ කරන්නේ. ඉතින් මෙන්න මෙහෙම වැඩ කරලා මෙන්න මේ පොඩි ට්‍රාන්ස්ෆෝමර් එක වැඩ කිරීමක් සිද්ධ කරනවා. ඒ ට්‍රාන්ස්ෆෝමර් එකෙන් අවුට්පුට් වෙන දෙයක් මේ J13007 කියන ට්‍රාන්සිස්ටර් දෙකට යනවා කියලා චූටි අයිඩියා එකක් ඔළුවේ තියාගන්න වැඩි දෙයක් අවශ්‍ය නැහැ. හරි. එහෙනම් මම දැන් ඊළඟට සර්කිට් එකට යන්නයි කියලා හදන්නේ. මම මේ සර්කිට් එක ඔයගලන්ට පොඩි බ්ලොක් ඩයග්‍රෑම් එකක් විදිහට තමයි දාලා තින්නේ. මොකද වැඩි සංකීර්ණ කළා මේක තියරි පටලෝලා සර්කිට් ඩයග්‍රෑම් ගහගෙන මේක මේ එච්චර පිස්සු නටන්න අවශ්‍ය කරන සර්කිට් එකක් නෙවෙයි. අපි මේක සරල විසඳන ක්‍රමයක් තමයි මම කතා කරන්න හදන්නේ. අපි යමු ඔයගලන්ට මේ වීඩියෝ එක මම ඊළඟන කරකටසත් එක්ක ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න. මම මේකේ ඉස්සරහ දෙන ඩයග්‍රෑම් එක අනිවාර්යෙන් මෙතන වීඩියෝ එකේ යට ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙන ෆොටෝ එකක් විදිහට ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්. අනිවාර්යෙන් මේ වීඩියෝ එක එහෙම නැත්නම් මේ ෆොටෝ එක කීප වතාවක්ම බොහොම හිමින් සේරුවේ කලබල නැතුව පැහැදිලිව මේ රූපේ හොඳට අධ්‍යයනය කරන්න මේක වැඩ කරන හැටි ඔළුවට ගන්න. ඊට පස්සේ මේක රිපෙයා කරගන්න පුළුවන්. කලබල වෙලා හදිස්සියට මේක රිපෙයා කරන්න යන්න බෑ. අනිත් ඔයගොල්ලන්ට මේ ටිප්ස් ටික අහුු නැත්නම් එහෙම හදන්න ගිහලා වෙන අමාරුවක් වැටෙන්නත් පුළුවන්. හරි, අපි එහෙනම් ගිහිල්ලා බලමු මේ සරල ඩයග්‍රෑම් එකට කෝ වගේ වෙයිද කියලා. හරි, ඉතින් මේක තමයි ඩයග්‍රෑම් එක. මෙන්න මේ වගේ බොහොම පොඩි සටහනක් තමයි තියෙන මහලුකු සංකීර්ණ දෙයක් නේ. අපි බලමු මේක වැඩ කරන හැටි කොහොමද කියලා. හරි හරි, ඔයගලන්ට මම හිතන්නේ මගේ මවුස් එක තියෙනවා මෙතන පේනවා. හරි, මේක අපි යමු මෙන්න මේ පහළ කොටසටම. අපි මේක බලමු දැන් කොහොමද වැඩ කරන්නේ සහ කොහොමද මේ දේවල් කෙරෙන්නේ කියලා. මේක අපි 230 වෝල්ට් ඉන්පුට් එකක් කරන සාමාන්‍ය ආකාරයට. ඔයගලන්ට සර්කිට් එක බලන්න පුළුවන්. ඊට පස්සේ ෆිල්ටර්ස් සහ රෙක්ටිෆයර්ස් තියෙනවා. ඊට පස්සේ ස්මූතින් කැපැසිටර්ස් දෙකක් තියෙනවා කියලා මම කලින් කතා කළ වීඩියෝ එකේදී. අපි දන්නවා එක DC කියලා. ඊට පස්සේ වෝල්ට් 300ක් එනවා සහ කැපැසිටර්ස් දෙක මගින් වෝල්ටේජ් ඩිවයිඩර් එකක් විදිහට වැඩ කරලා වෝල්ටේජ් එක වෝල්ට් 150 ආකාරයට ග්‍රවුන්ඩ් පොටෙන්ෂල් එක ධන VCC ඍණ VCC ආකාරයෙන් ඩුවල් සප්ලයි එකක් නිර්මාණය කර ගැනීමක්. එහෙම නැත්නම් සිංගල් සප්ලයි එක ස්ප්ලිට් සප්ලයි එකක් කරගත්තට පස්සේ අපි කියනවා ස්ප්ලිට් කරනවා කියලා. ඉතින් එහෙම කරගත්තට පස්සේ ධන VCC ඍණ VCC ආකාරයෙන් වෝල්ටීත විභව දෙකක් අපිට හදා ගැනීම හැකියාවක් තියෙනවා. හරි, ඉතින් ඕක තමයි මේ විත්ති මෙන්න මේ කොටසේ කතා කරන්න තියෙන්නේ. හරි, ඊට පස්සේ මේක බලා ගන්න පුළුවන් මේන් ට්‍රාන්ස්ෆෝමර්ස් දෙකක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙන්න මේ කියන ට්‍රාන්ස්ෆෝමර් එක මේ චූටි ට්‍රාන්ස්ෆෝමර් එක බලා ගන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් ඩ්‍රයිව් කරන්න ගන්න ට්‍රාන්ස්ෆෝමර් කියලා අපි කියන්නේ. ඒ වගේ මේක තමයි මේ සම්පූර්ණ අපිට අවශ්‍ය කරන 12 වෝල්ට් DC අවුට්පුට් එක හදා ගැනීමට අවශ්‍ය කරන සප්ලයි ඔක්කොම ඇම්පියර්ස් ඒ දේවල් සියල්ලක්ම කරන කොටගෙන සියලු දේ කරලා දෙන ට්‍රාන්ස්ෆෝමර් තමයි මේ තියෙන්නේ. හරි, ඔතෙන්ට එනකන් දැන් මම හිතන්නේ කොට දෙන්නට පැහැදිලි ඇති. හරි, ඊට පස්සේ මම යනවා අපි මේ සර්කිට් එක ගත්තොත් මේ SMPS සර්කිට් එකේ හදවත කවුද කියලා අහුවොත් මේ හදවත වෙලා තියෙන්නේ මෙන්න මේ ඉන්න TL494 කියන මෙන්න මේ IC එක තමයි. ඉතින් මේ IC එකට මේ R සහ C කියලා පොඩි සර්කිට් එකක් හයි කරලා තිනවා. ඒ සර්කිට් එක මගින් මේ IC එක ඕසිලේට් වීමක් එහෙම නැත්නම් දෝලනයක් සිද්ධ කරනවා. ඒ දෝලනයෙන් එන සිග්නල්ස් දෙක මේ 18/15 කියන මේ ට්‍රාන්සිස්ටර් යුගලය මගින් අර මං කලින් කතා කරපු තියරි එකේ හැටියට මං අර කලින් කතා කරපු කන්සෙප්ට් එකේ හැටියට එක සහ දෙක ආකාරයෙන් එක්කෙනෙක් ඔන් වෙනකොට අනිත් එක්කෙන ඔෆ් වෙනවා, අනිත් එක්කෙන ඔන් වෙනකොට අනිත් එක්කෙන ඔෆ් වෙනවා. ඔය ආකාරයෙන් මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට මේ සිද්ධ කරන පිළිවෙත මගින් මෙන්න මේ ට්‍රාන්ස්ෆෝම එක වැඩ කිරීමක් සිද්ධ කරගෙන යනවා, ඩ්‍රයිව් කිරීමක් සිද්ධ කරනවා. ඊට පස්සේ ඒකෙන් ඒ අවුට් වෙන සප්ලයි එකෙන් මෙන්න මේ J13007 කියන මේ ට්‍රාන්සිස්ටර් දෙකට මේ ගේට් ඩ්‍රයිව් සර්කිට් දෙක හරහා අර මේ මෙතන සිද්ධ වෙන ප්‍රතිඵලයම මෙතන සිද්ධ කරමින් මේ දෙන්න ඔන් ඔෆ් කිරීමක් සිද්ධ කරනවා. ඒ ආකාරයෙන් යම්කිසි එනර්ජයිස් වීමක් සිද්ධ කරලා ඉවර වෙලා ඒ එන සප්ලයි එක මෙන්න මේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකට ලබා දීමක් සිද්ධ කළා. මේ ට්‍රාන්ස්ෆෝමර් එක ඒ වැඩ කරවල ඉවරලා අවශ්‍ය කරන වෝල්ටේජ් එක නිෂ්පාදනය කරලා ඉවරලා ඒක මේ ෂොට්කි ඩයෝඩ් එක සහ කැපැසිටර් එක මගින් 12 වෝල්ට් DC එකක් විදිහට අවුට්පුට් කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම ඒ එකෙන් එන ෆීඩ්බැක් එක මේ TL431 කියන චූටි මෙන්න මේ ට්‍රාන්සිස්ටර් වගේ තියෙන මේ IC එක රෙගුලේටර් IC එක මගින් අරගෙන ඉවරලා ඒකෙන් අවශ්‍ය කරන ෆීඩ්බැක් එකක් අරගෙන මේ IC එකට කෙලින්ම යවීමක් සිද්ධ කරනවා. හරි, සමහරකට තේරෙන්නේ නැති නොතේරුණු චුට්ටක් වීඩියෝ එක අපසර අරගෙන ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න. ඒක උනන තවත් පැහැදිලි වේවි.
හරි. ඉතින් මම මෙන්න මෙතන චුට්ටක් කතා කරලා මේ ගේට් ඩ්‍රයිවර් සර්කිට් එක. අනේ කිසි වැඩක් නෑ. අර ඔයගොල්ලෝ මං තන කලින් දකින්න නැතිනේ. මම දැන් මේ වීඩියෝ එකෙත් පෙන්නනවා. ඉතින් මේ 17 ඩ්‍රයිව් කරන්නේ පොඩි ඩයෝඩ් ටිකක්, ට්‍රාන්සිස්ටර් ටිකක්, කැපැසිටර් එකක් එහෙම දාලා ඔය හදාගත්ත පොඩි කොටසක් තිබ්බා. අන්න ඒ කොටස තමයි ඔය ගේට් ඩ්‍රයිවර් කියලා කිව්වේ. ඕක මේ අමුතුවෙන් ලෙහාගෙන සර්කිට් එක දිගේ අරගෙන ඇතුලේ වැඩ කරන හැටි ගැන හොයන්න නම් කිසිම උමනාවක් නෑ. ඔයගොල්ලෝ බලන් ඉන්න වීඩියෝ එකේ මම කොහොමද ටෙස්ට් කරන්න කියලා, ඒ මෙතඩ් එක ටෙස්ට් කරන්න ඔය අමුතු අමුතු වෙන වෙන බල්පල් වැඩක් අවශ්‍යතාවයක් නෑ. හරි හරි. එහෙනම් දැන් මම කතා කරන්න හදන්නේ ඊළඟට මේ සර්කිට් එක වැඩ කරන්න අවශ්‍ය කරන සප්ලයි එක කොහොමද ගන්න කියලා. අපි දන්නවා අපේ හදවත වැඩ කරන්න යම්කිසි ස්පන්දනයක් අවශ්‍ය කරනවා. නැත්තම් ඒ හදවත වැඩ කරන්නේ නැහැනේ. ඉතින් මෙන්න මේ ස්පන්දනය ඇති කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් මේකෙත් මේ සර්කිට් එකේ මෙන්න මේ TL494 කියන එකට යම් කිසි වෝල්ටීතාවයක්, ඒ කියන්නේ ඒකේ තියෙනවා VCC, ඒ කියන්නේ ඒකේ ග්‍රවුන්ඩ් එක සහ දන්න VCC කර පින් දෙකක් තියෙනවා. ඒ දෙකට අවශ්‍ය IC එකට අවශ්‍ය කරන සප්ලයි එක ලැබුණේ නැත්නම් මෙයාගේ මේ දෝලනය කිරීම සිද්ධ කරන්න බෑ. මේ වටෙන් දෙකෙන් මේ වට දෙපැත්තෙන් බැත්තර පස්සේ මේ ට්‍රාන්ස්ෆෝමර්ස් දෙකක් බලාගන්නත් පුළුවන්. එතකොට කාටවත් දැන් පුළුවන් මෙතනින් එන මොකක් හරි සප්ලයි එකක් මේ ට්‍රාන්ස්ෆෝමරට එනවා ඇවිල්ලා වැඩ කරනවා කියලා. නමුත් ඔයගොල්ලෝ හොඳට ලඟ වෙලා බලන්න, මෙතන අපි මෙතනින් රෙක්ටිෆයි කරලා ගන්න, රෙක්ටිෆයි කරලා ස්මූතින් කැපැසිටර්ස් දැම්මට පස්සේ එතන වෝල්ටේජ් එක ගොඩක් වෙලාවට DC වෝල්ටේජ් එකක් තියෙන. එතකොට DC වෝල්ටේජ් එක ඔයගොල්ලෝ දන්නවා කවමදවත් මේ ට්‍රාන්ස්ෆෝමරයක් වැඩ කරන්න බෑ කියලා. ඒ වගේම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මෙන්න මෙතන මේ ග්‍රවුන්ඩ් පොටෙන්ෂියල් එක කැපැසිටර් එකක් විදිහට මෙතන සඳහන් කරලා තිනවා. මේ කැපැසිටර් එක මගින් මේ ට්‍රාන්ස්ෆෝමර්ට කනෙක්ට් කරලා සිද්ධ කනෙක්ට් කරලා තියෙනවා. එතකොට එහෙම කනෙක්ට් කරලා තියෙන වෙලාවකදී ඔයගොල්ලෝ දන්නවා මේ කැපැසිටියක් කරගෙන පුළුවන් AC වෝල්ටේජ් එකක් විතරයි. කවමදාවත් DC වෝල්ටේජ් එකක් යන්න බෑ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා, දැන් කොහොමද මේ ට්‍රාන්ස්ෆෝමර් එකට මේක වැඩ කරන්නේ, මේ වැඩේ කෙරෙන්නේ කොහොමද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඕ මේකෙන් මෙන්න මෙහෙම දෙයක් තමයි සිද්ධ කරන්නේ. මෙන්න මෙතන තියෙන චූටි කැපැසිටි එකක් වලන්න බලාගන්න පුළුවන්. මේ තමයි මේ IC එකට අවශ්‍ය කරන සප්ලයි එක ලබා දීමන ගන්න ස්මූතින් කැපැසිටි එක. එතන මේ කැපැසිටි එක හරහා යම්කිසි වෝල්ටීතාවයක් ඇති වුණොත් පමණයි මේ IC එක වැඩ කරන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් මෙතන තියෙන කැපැසිටි එක මට මතක හැටියට 4.7 මයික්‍රෝ ෆැරඩ් 15 වෝල්ට් වගේ කැපැසිටි එකක් මට මතක හැටියට තිබ්බේ. ඒ කැපැසිටි එක ඔයාලා අනිවාර්යෙන් අඳුර ගන්න අවශ්‍යයි. කැපැසිටි එක අඳුර ගන්න අවශ්‍ය කරන ප්‍රධාන සාධකය වෙන්නේ මේ IC එකේ ධන VCC එක සහ ග්‍රවුන්ඩ් එක පින් දෙක ඇවිල්ලා මේ කැපැසිටි එකට කනෙක්ට් වෙලා තියෙන විදිහෙන් තමයි. ඉතින් එකෙන් සරලව ඔයගලන්ට අඳුර ගන්න පුළුවන් මේ තමයි මේ සප්ලයි එක කොහෙන් හරි මේ IC එකට එන සප්ලයි එක ඉන්න කැපැසිටි එක ස්මූතින් කැපැසිටි එක මේකයි කියලා ඔයගලන්ට ලේසින් අඳුර ගන්න පුළුවන්. හරිද? ඒකට සාමාන්‍යයෙන් මේ කැපැසිටි එක හරහා වෝල්ටේජ් එක වෝල්ට් දෙකට වඩා වැඩි යුතුයි කියන තර්කේ තියෙනවා. මොකද ඊට වැඩි උන් නැත්තම් මේ IC එක වැඩ කරන්න අවශ්‍ය කරන සප්ලයි එක ගන්න බැරි නිසා. හරි. එතකොට එහෙනම් මේ කැපැසිටි එකට පොඩි වෝල්ටේජ් එකක් එන්න ඕනේ කොහොම හරි මේ IC එක වැඩ කරන්න. හරි. ඒක එන්නේ මෙන්න මෙහෙමයි. මේ 230 වෝල්ටේජ් අපි ඉන්පුට් කරපු ගමන් මේ ස්මූතින් කැපැසිටර් සරහා DC කරලා එක පාට සප්ලයි එකක් නිර්මාණය කරගන්නවා. ඒ නිර්මාණය කරගන්නවත් අවස්ථාවේ මේ සාමාන්‍ය මෙන්න මේ වගේ කැපැසිටර් එකක් ගත්තට පස්සේ කැපැසිටි එකේ ඉනිෂියල් ස්ටේට් එකේ නැත්තම් භූමි අවස්ථාවේ කතා කළොත් එහෙම ඒ අවස්ථාවේ මේක හරහා තියෙන ප්‍රතිරෝධය ඉතාමත් අඩුයි. එතකොට ඉතාමත් අඩු නිසා මේ සප්ලයි එක එනවත් එක්කම පොඩි කික් එකක් වගේ මේ කරහා ෂුට් කරන්ට් එකක් ගලා යෑමක් සිද්ධ වෙනවා. ෂණිකව කරන්ට් එකක් ගලා යෑමක් සිද්ධ වෙනවා. අන්නේ ගලාගේ කරන්ට් එක අරගෙන ඇවිල්ලා මේ ට්‍රාන්ස්ෆෝමර් එක මගින් මෙන්න මේ මෙතන තියෙන මේ චුටි කැපැසිටි එක චාර්ජ් කරලා මේක පොඩි චාර්ජ් එකක් තියාගන්න දන්නවා. චාර්ජ් එකක් තියාගන්න මේ කැපැසිටි එක මගින් මේ ආපු සප්ලයි එක. ඒකෙම මේ රින VCC කියන කොටස මේ ඇවිල්ලා මේ ට්‍රාන්ස්ෆෝමර් එකෙන් මේ ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් කරලා තියෙන්නේ. සෝරි. මේ ට්‍රාන්ස්ෆෝමර් කනෙක්ට් කරලා තියෙන ඒ කනෙක්ට් වීමත් එක්ක මෙතන පරිපථයට අවශ්‍ය කරන සප්ලයි ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ කැපැසිටි එකේ පොඩි වෝල්ටේජ් එකක් නිර්මාණය කරගන්න හැකියාවක් තියෙනවා. හරි. ඉතින් එහෙම නිර්මාණය කරගත්තට පස්සේ මෙතන වෝල්ටේජ් එකක් හැදිච්ච නිසා මොකද සිද්ධ වෙන්නේ? අර පොඩි නිකන් කික් එකක් ආවා වගේ. අපි දැන් ෆෑන් එකක් වැඩ කරන්නේ නැති වුණොත් එහෙම අපි සාමාන්‍ය කරන්නේ කොස්සක් කරා කියලා චුටි තට්ටුවක් දානවනේ. ඒකට ෆෑන් එක කරගෙන යනවා. ආන් ඒ වගේ වැඩක් තමයි මේක සප්ලයි එක දීපු ගමන් එක පාට පොඩි කික් එකක් වගේ ඇවිල්ලා මෙන්න මෙතන සප්ලයි එකක් හැදෙනවා. ඒ සප්ලයි එක මේ චාර්ජ් පම්ප් කරගෙන යනවා. ඒ පම්ප් එක කෙලිම මේ IC එකට ට්‍රාන්ස්ෆර් කරනවා. IC එකට යවපු ගමන් මොකද තියෙන IC එකේ වැඩ ටක් ගල පටන් අරන් අර ඕසිලේට් වෙන වැඩේ තමයි ආගේ ප්‍රධාන තර්කේ
ඔයාගේ වැඩේ. එයා මොකද කරන්නේ, බස බස කරලා ඕසිලේට් කරලා මේ 118යි 15 කියන මේ ට්‍රාන්ස්ෆර් දෙක අර මං කලින් කතා කළා වගේ එක සහ දෙක ආකාරයෙන් ඔන් ඕෆ් කිරීම ඔන් ඕෆ් කිරීම සිද්ධ කරගෙන මාරුවෙන් මාට ඔන් ඕෆ් කර කර මේ ට්‍රාන්ස්ෆෝම එක ඩ්‍රයිව් කරන්න පටන් ගන්නවා. ඒ සප්ලයි එකෙන් ඒ මාරුවෙන් මාට ඔන් ඕෆ් කරන ගත්ත චූටි බොහොම පොඩි කරන්ට් එකත් එක්ක ඒ හොඳටම ඇති මේ 13 කියන මේ ලොකු ට්‍රාන්ස්ෆර් දෙක ඔන් ඕෆ් කරගන්න. ඒ බෙන්න ඔන් ඕෆ් වෙච්ච පටන් ගත්ත ගමන් ෂණිකව මේ ට්‍රාන්ස්ෆර්ම හොඳට එනර්ජයිස් වෙලා ඒ සප්ලයි එක කෙලින්ම මේ ට්‍රාන්ස්ෆර්ම එකට ට්‍රාන්ස්ෆර් වෙලා එතනින් මේ ස්මූතින් කැපැසිටර් ෂොට්කි ඩයෝඩ්ස් හරහා 12V DC එකක් අවුට්පුට් කිට් ප්‍රසිද්ධ වෙනවා. ඒ සමග මේ අවුට්පුට් එකේ සිද්ධ වෙන සියලුම අඩු වැඩිකම් ලුහුවත් වීම සියලක්ම ෆීඩ්බැක් එකක් විදිහට මේ TL430 එක අඳුරගෙන ඒක මේ IC එකට යවීම තමයි සරලව සිද්ධ වෙන්නේ. ඉතින් ඔයා කාට මේක ලූප් එකක් විදිහට ඊට පස්සේ එක දිගට සප්ලයි එක දීලා තියෙන තාක්කල් මේක වැඩ කිරීම සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔහොමයි මේ SMPS එක වැඩ කරන්නේ. මහලුකු දෙයක් නෑ. ඔන්න ඔය පොඩි බේසික් කොටස් ටික චුට්ටක් ඔයගොල්ලෝ අඳුර ගන්න. ආන් එතකොට අඳුරගත්තට පස්සේ ඔයගොල්ලන් ලේසියෙන් මේ SMPS එක රිපෙයාර් කරගන්න වැඩි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඉතින් ඊට පස්සේ මම දැන් යන්න තියෙන සර්කිට් එක ගැන කතා කරන්න තමයි කොහොමද රිපෙයාර් එකේදී අපි මේක ටෙස්ට් කරගන්න කියන දේවල් තමයි. ඉතින් ඔන්න ඔහොමයි මේක වැඩ කරන්නේ. ඔයගොල්ලන්ට මේක නොතේරුනොත් නැවතත් මේ වීඩියෝ එක මුලින් ඉඳන් හොඳට කල්පනාවෙන් අරබගෙන ඉන්න. මම හිතන්නේ නැවතත් මම පැහැදිලි කිරීමක් කළොත් නැවතත් මම පැහැදිලි කිරීමක් කරන්න ස්මූතින් කැපැසිටි එකෙන් අපිට අවශ්‍ය කරන සප්ලයි එක ග්‍රවුන්ඩ් රණ VCC රණ VCC ආකාරයෙන් හදාගත්තා. ඒ සප්ලයි එකෙන් රණ VCC එක මේ ට්‍රාන්ස්ෆෝම එකට ගේන් තිනවා. ග්‍රවුන්ඩ් එක ගිහලා මේ කැපැසිටි ගිහලා තිනවා. එතකොට ඒ හරහා මොකද වෙන්නේ, මේ රින VCC එකත් මෙතෙන්ට ඇවිල්ලා තියෙන නිසා ග්‍රවුන්ඩ් එකත් මෙතෙන්ට ඇවිල්ලා තියෙන නිසා මේ ට්‍රාන්ස්ෆෝම එකට එක පාට මේ කැපැසිටි එක මගින් පොඩි ඉනිෂියල් කරන්ට් එකක් මේ කරා දීමක් සිද්ධ කරනවා. ඒ ස්ටාර්ට් කරන අවස්ථාවේදී අපි සප්ලයි එක දෙන අවස්ථාවේදී පොඩි අඩු ප්‍රතිරෝධයක් නිසා ඒ සමගින පොඩි සප්ලයි වෝල්ටේජ් එක මේ කැපැසිටි දෙක හරහා හිටිනවා. ඒ කැපැසිටි එකේ ගබඩා කරගත ශක්තිය මේ IC එකට ට්‍රාන්ස්ෆර් කිරීමත් සමග මේ IC එකේ දෝලනය වීම සිද්ධ කරනවා. ඒ දෝලනය කිරීම අරගෙන ඇවිල්ලා මේ 18යි 15 මගින් ටිකක් වර්ධනය කරලා අරගෙන ඇවිල්ලා මේ ට්‍රාන්ස්ෆෝම එක ඩ්‍රයිව් කිරීම සිද්ධ කරනවා. ඒ ආපු දෙක මේ ගේට් ඩ්‍රයිවර් සර්කිට් දෙක හරහා මේ ට්‍රාන්සිස්ටර්ස් දෙකට ඒ ආකාරයට මේ තරංග හැඩම ඇවිල්ලි ඉවර වෙලා වැඩ කිරීම පටන් ගන්නොත් එක්ක කලින්ට වඩා ලොකු එනර්ජි එකක් එක්ක මේ ට්‍රාන්ස්ෆෝම එක එනර්ජයිස් වීමත් එක්කම නැවත මේ ට්‍රාන්ස්ෆෝම එක එනර්ජයිස් වීම සිද්ධ කරනවා. ඒ සමග අපිට අවශ්‍ය කරන 12 වෝල්ට් අවශ්‍ය කරන ලොකු කරන්ට් එක නිෂ්පාදනය කරගන්න අවශ්‍ය කරන සප්ලයි ශක්තිය ඔක්කොම මේකට සප්ලයි වීම නිසා අපිට අවශ්‍ය කරන වෝල්ටේජ් එක සෑදීම සිද්ධ වෙනවා. ඒ සියල්ලක්ම සිද්ධ වෙන ලුහුවත්කම් අඩු වැඩිකම් සියල්ලක්ම බලාගෙන ඉඳලා මේ TL430 එක මගින් ඒක ගිහිල්ලා දන්වනවා IC එකට. ඔයා මේ විදිහට වැඩ කරන්න මේ විදිහට වැඩ කරන්න කියලා අවශ්‍ය කරන සිග්නල්ස් දෙමින් මේ දෙක හරහා ඇති කරන දෝලනීය වීම කාලය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ. නමුත් ඒක ඩියුටි සයිකල් එක කියන එක වෙනස් වීම සිද්ධ කිරීම මගින් අවශ්‍ය කරන ආකාරයට මෙතන වෝල්ටේජ් නිෂ්පාදනය කිරීම අඩු වැඩි කිරීම සියල්ලක්ම සිදු කරනවා. හරි. ඉතින් ඕක තමයි ඔය සරලව මම කතා කළේ, බොහොම සරලව ඔය කතා කළේ. ඉතින් මේ සර්කිට් එක මම හදන ලේසි කියලා කවුරුහරි ප්‍රශ්නයක් අහුවොත් ඒ හේතුව උනේ මොකද මෙතන ෆීඩ්බැක් සිස්ටම් එකේ ගොඩක් වෙලාවට අපි කලින් දකින ආකාරයේ ඔප්ටෝ කප්ලර්ස් වගේ ඒවා මේකේ බලා ගන්න නැහැ. ඔයගොල්ලෝ SMPS වලදී ගොඩක් මම ඉස්සරහදී කතා කරනවා. ඒ වෙලාවේදී බලමු. එතකොට මෙතන එහෙම දෙයක් නැත්නම් ඩිරෙක්ට්ම තමයි ෆීඩ්බැක් එක අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අත්තනකොත් මේ සර්කිට් එකට අපි කියන්නේ සාමාන්‍යයෙන් self oscillated කියලා. ඒ කියන්නේ යාගේ ස්වයං ඕසිලේට් වීමක් සිද්ධ කරගෙන තමයි යාගේ අවශ්‍ය කරන සප්ලයි එක නිෂ්පාදනය කරගන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ සර්කිට් එකක් හදන්න ගියාම සමහර කට්ටියට ටිකක් අපහසුතාව තියෙනවා. නමුත් මේ සර්කිට් එකේ මම මේ කතා කරන විදිහට ඔයගොල්ලන් මේක ටෙස්ට් කරන්න පුළුවන් අනිවාර්යයෙන් මේක වැඩ කරන්න අවශ්‍යයි. ඉතින් දැන් මේ කතා කළොත් වැඩ නොකරන තැනක් ගැන කතා කළොත් එහෙම මෙන්න මේ දේවල් ටික කතා කරන්න ඕනේ. මේ ඔයගොල්ලන්ට අනිවාර්යෙන් කියන්න මම අවශ්‍ය කරන දේ කවමදාවත් මේ තියෙන ට්‍රාන්ස්ෆෝමර්ස් දෙක මේ ඕනම SMPS එක තියෙන මේ ට්‍රාන්ස්ෆෝමර්ස් දෙක කවමදාවත් පිච්චෙන්නේ නැත. මම ඒක 99.99% විශ්වාසින් කියනවා. මගේ ජීවිතේ හැමලා තියෙන 0.1ක වගේ ප්‍රමාණයක සර්කිට් එක තමයි ට්‍රාන්ස්ෆෝම එක මේ SMPS ට්‍රාන්ස්ෆෝම එක. ඒත් පිච්චිලා නෙමෙයි ට්‍රාන්ස්ෆෝම එක මැදින් ඩිස්කනෙක්ට් වීමක් සිද්ධ වෙලා අකුණක් සමග. ඒ ඇරෙන මේ ට්‍රාන්ස්ෆෝම එකක් ලේසියෙන් පිච්චෙන්නේ නැහැ. අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න අකුණු ගහපු ඕන තරම් ට්‍රාන්ස්ෆෝමර්ස් තියෙන මේ වගේ SMPS මම රිපෙයාර් කරලා තිනවා. ඒ කිසිම SMPS එකක මේ වගේ ට්‍රාන්ස්ෆෝමර්ස් කිසිම දවසක පිච්චිලා නැහැ. මොකද පිච්චෙන හදන්නේ නැහැ. මම SMPS තියරි කතා කරනකොට ඔවා ගොඩක් ගැඹුරෙන් කතා කරනවා. ඇයි එහෙම කරන්නේ? ඇයි මේ දේවල් වෙන්නේ නැත්තේ? දේවල් ගැන. ඉතින් දැනට ඔයගොල්ලෝ ඔළුවේ මතක තියාගන්න අනිවාර්යෙන් මම ගොඩක් දෙනෙක් දන්නවා. කීප දෙනෙක් ප්‍රමාණය SMPS රිපෙයාර් කරන් ගත්තකම මොකද උලින් කරන්නේ මේ ට්‍රාන්ස්ෆෝමර් දෙක ගලවගෙන මේ දෙක ඇතුළේ ටෙස්ට් කරන්න හදනවා.
ඒ මෝඩ වැඩේ කරන්න හදන්න එපා. හොඳට මතක තියාගන්න මේ ට්‍රාන්ස්ෆෝමර්ස් ටෙස්ට් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේවැ වයින්ඩින් ෂෝට්ද, මේවැ වයින්ඩින් ඒ දෙවල් කිසිම අවස්ථාවක් නැහැ හොයන්න. ඔයගලන්ට ගොඩක් මං හිතන්නේ හම්බෙයි කියලා. එහෙම කැරිච් එකක් ඉතාමත් කලාතුරකින් හම්බෙන, බොහොමත්ම කලාතුරකින් 99.99%ක් විශ්වාසින් මං කියන මේ ට්‍රාන්ස්ෆෝමර්ස් කිසිම දවසක ඩැමේජ් වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. අනිවාර්යෙන් මේ අවට තියෙන මේ ට්‍රාන්ස්ෆිස්ටර්ස් මේ ICs වලට මොනවාම හරි දැවැන්ත ඩැමේජ් වීමක් සිද්ධ වීලා තමයි මේක වැඩ නොකරන්න කියලා හොඳට මතක තියාගන්න. ඒ නිසා අනිවාර්යෙන් මේ මම කියන මෙතෙඩ් පාවිච්චි කරලා මේක වැඩ කරන විදිය ගැන අධ්‍යයනය කරන්න. හරි. ඉතින් මේකේ මම ටෙස්ට් පොයින්ට් ටික දැන් චුට්ටක් කතා කරන් යන්නම්. තව පැහැදිලි කරන්න ඕනේ ඉඳා මම මේක ඊළඟ වීඩියෝ එකෙත් තමයි ඔයගලන්ට අරන් ඉන්නේ මේකේ ටෙස්ටිං කරන ප්‍රැක්ටිකල් ටෙස්ටිං එක. හරි. එතකොට ඉතලා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේක ටෙස්ට් කරන්න පටන් ගත්තට පස්සේ මෙතන ග්‍රවුන්ඩ් දන VCC රින VCC අවශ්‍ය කරන වෝල්ටේජ් එක මම කිව්වා වගේ වෝල්ටේජ් වෝල්ටේජ් 150ට තියෙනවද කියලා බලන එක ඔයගොල්ලන්ගේ වැදගත්ම දේ. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න ඕනේ. හැබැයි මම මෙතන කතා කරන්න කලින් අනිවාර්යෙන් මතක තියාගන්න, මම කලින් කතා කරලාගේ මෙතන අවුට්පුට් එකේ වෝල්ටේජස් ඔයගොල්ලෝ බලන්න අනිවාර්යෙන් අමතක කරන්න එපා. ඒක චුට්ටක් බලන්න. ඊට පස්සේ අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න මෙන්න මේ පොඩි මේ චූටි කැපැසිටි එකේ වෝල්ටේජ් එක වෝල්ට් 2කට වඩා වැඩිපුර තියෙනවද කියලා. ඊට පස්සේ මම වීඩියෝ එකේ කතා කරනවා, ඉස්සරහා වීඩියෝ එකේ කතා කරනවා වගේ මෙතන ඔසිලේෂන් ටික චුට්ටක් අපිට ටෙස්ට් කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේම මෙතනත් අපිට ටෙස්ට් කරගැනීම සිද්ධ කරගන්න වෙනවා. ඒ වගේම ඔගොල්ලෝ ඊට කලින් ෂොට්කි ඩයෝඩ්ස්, මේ ස්මූතින් කැපැසිටර්ස්, ඒ දේවල් ටෙස්ට් කරලා තියාගන්නත් අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් මේ කැපැසිටි එකක් තේසින් ඩැමේජ් වෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලන්ට පේරවන මේ කළු වෙලා හරි මොන හරි ඩැමේජ් ඇත් වෙනවා, ඔගොල්ලෝ ගලවලම ටෙස්ට් කරලා තමයි වඩා හොඳ. එහෙම ටෙස්ට් කරලා බලන්න. ට්‍රාන්ස්ෆෝමර්ස් ගැන කතා කරන දෙයක් නැහැ ඉතින්. හරි. ඊට පස්සේ මේ TL431 වගේ එකක් ටෙස්ට් කරනකොට මේක IC එකක්, මේක රෙගියුලේටර් IC එකක්. ඉතින් මේක අර වෝල්ටේජ් එක වෝල්ට් 2.5ක් ගන්න පුළුවන්. මේකේ මෙතන රෙෆරන්ස් පින් එක සහ මේක ඇනෝඩ් එකත් එක්ක කනෙක්ට් කරලා, එකට කනෙක්ට් කරලා ඒකට අපි 1K වගේ රෙස්ට් එකක් කනෙක්ට් කරලා ඒකට 12 වෝල්ට් වගේ සප්ලයි එකක් එක දීලා අපිට ඒ ඇනෝඩ් රෙෆරන්ස් කියන කනෙක්ට් දෙක කනෙක්ට් වීමත් එක්ක සහ කැතෝඩ් එක ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් කරලා ඉන්න සප්ලයි දෙකේ අපි වෝල්ටේජ් එක බඩ වෝල්ට් 2.5ක් එන්න ඕනේ. ඉතින් TL-Harsis එක අපිට මේ ඔන්බෝඩ් චේන්ජ් ටෙස්ට් කරන්න බෑ ඇත්තම කතා කරොත්. කලාතුරකින් මේ කොටසත් ඩැමේජ් වීමක් සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම ඩැමේජ් එකක් සිද්ධ වෙලා තිබ්බොත් ඔයගලන්ට වෙනම ගලවලා අරන් තමයි ටෙස්ට් කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අවට LED එක සහ අවශ්‍ය කරන රෙසිස්ටර්ස් කීපයක් විතරයි තිබේ. ඒ රෙසිස්ටර්ස් වල වැලියුස් තියෙනවද හරියට බලන්න. ඒ වගේම IC එක වටේ තියෙන රෙසිස්ටර්ස් වල වැලියුස්, ඩයෝඩ්ස් වල වැලියුස් ඒ දේවල් හරියට තියෙනවද බලන්න. ඒ වගේම මම මේක පෙන්න කාලේ ට්‍රාන්සිස්ටර්ස් සහ ඩයෝඩ්, සිනන් ඩයෝඩ් වගේ කීපයක් තිබේ. ඒ ටිකත් ඔක්කොම ටෙස්ට් කරගෙන හැටි හොඳට බලන්න මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් ওই දේවල් තමයි. ඒ වගේම මේ ඩ්‍රයිවර් සර්කිට් එකෙත් මම කලින් කතා කළා වගේ රෙසිස්ටර්ස්, ඩයෝඩ් කීපයක් තිබේ. ඒ දේවල් හොඳට ටෙස්ට් කරගැනීම සිද්ධ කරගන්න. ඉතින් ඒ හොඳටම ප්‍රමාණවත් මේ සර්කිට් එකේ වැරද්දක් තියෙනවා හොයාගන්න. ඒ අරින් මේ සර්කිට් එකේ ඩයග්‍රෑම් එක දිග ඇරගෙන සමහර කට්ටිය ඉන්න SMPS රිපෙයාර් කරන්න ගියාම සර්කිට් එකේ ඩයග්‍රෑම් එක නැතුව හදන්න බෑ කියන කට්ටිය ඉන්නවා. නෑ, එහෙම අවශ්‍යම නැහැ. අපිට සරල දේවල් ටිකක් තියෙන. ඉතින් ඒ හින්දා මේ වගේ මේ මෙතඩ් පාවිච්චි කරලා ඔයගොල්ලෝ හදන්න රිපෙයාර් කරන්න පටන් ගන්න. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු කොහොමද SMPS එක රිපෙයාර් කරන්න කියලා.